මහනුවරට පැමිණි අග්‍රාමාත්‍යවරයා ප්‍රථමයෙන්ම මල්ලතු විහාරයේ වෙත පැමිණ මල්ලතු පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය තිබටුවාවේ ශ්‍රී සුමංගල හිමියන් බැහැදුවා. ඉනනතුරු ආස්කිරි පාර්ශවයේ මහානායක අතිපූජ්‍ය ගලගම ශ්‍රී අත්තදස්සි නාහිමියන් බැහැදකීම සඳහා අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආස්කිරි මහා විහාරයේ වෙතද පැමිණියා. කාලකින් බැරිුණේ නිසා පංචම ඇමතුළු ඔක්කොම එකතු කළා. විගමුවත් එම අවස්ථාවට උසස් අධ්‍යාපන හා මහා මාර්ග අමාත්‍ය ලක්ෂ්මන් කිරියල්ල සහ සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළඳ කටයුතු අමාත්‍ය මලික් සමර වික්‍රම මහතාද එක්ව සිටියා. ස්වාමීන් වහන්සේ අපි බැහැ දකින්න ආවේ මතභේදයක මේ විදිහට තුරු දෙලද මේක කතිකාවත කියන්නේ මේ ආණ්ඩුව බලය ගන්න එක නෙවෙයි ආණ්ඩුවට යමක් තියාගන්න උවමනාවක් නැහැ කතිකාවතෙන් අපි හදන්නේ මහානායක ස්වාමින් වහන්සේලාට බලය දෙන්න ඒ සම්බන්ධයෙන් මල්ලතු අස්කිරි නාහිමිරු දෙන්නත් කිනම සිද්ධු වුණා පැහැදිලිව හාමුදුරුව ඒකට එකඟුණා පැහැදිලිව කොහොමද විතරේ සම්මත කරගන්න බලාපොරොත්තු වෙනවා නෑ ඒක සාකච්ඡා කරන් යනවා අගමැතිතුමා කිව්වේ අපේ උවමනාව මහානායක ස්වාමින් වහන්සේලාට අවශ්‍ය බලතල දෙන්න අග්‍රාමාත්‍යවරයා සමග පැවති සාකච්ඡාව පිළිබඳව මාධ්‍යවේදීන් අස්කිරි පාර්ශවයේ කාරක සංඝ සභික පූජ්‍ය ආචාර්ය මෙදගම ධම්මානන්ද හිමියන්ගෙන් කරුණු විමසුවා. බුද්ධ ශාසනය සම්බන්ධයෙන් ඉදිරිපත් වෙලා තිබෙන පනත් කෙටුම්පත් සම්බන්ධයෙන් ගරු අග්‍රාමාත්‍යතුමා ප්‍රකාශ කළේ සියලුම දේවල් මහා සංඝ රත්නයේගේ අනුශාසනා අනුව තමයි අපි ක්‍රියාත්මක කරන්නේ. ඔබ වහන්සේට අවශ්‍ය දේ ඒ අවශ්‍ය පරිදි සකස් කරලා රජයට බාර දෙන්න ඊට පසුව අපි ඒවා ක්‍රියාත්මක කරන්නම් කියන එක. ඒ වගේම බුද්ධ ශාසනය සම්බන්ධයෙන් තිබෙන ප්‍රමුඛස්ථානය ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුළ ඒ ආකාරයෙන්ම ආරක්ෂා වෙන විදිහට කටයුතු කරන බවත් ගරු අග්‍රාමාත්‍යතුමා තිරම සහතික වෙලා දැනුම් දුන්නා.